අයිබෝන් දූපතේ සියලු දෙනාටම යාළුවෝ මේක තෙලා ඉන්නේ ගුරුපීස් YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 10 11 ශ්‍රේණියේ සාහිත්‍ය පුතේන අපේ 4 වෙනි පාඩම. ඉතින් ඔයා අද අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ආරාධනා කරනවා පහල link වලින් ගිහිල්ලා පාඩම් ටික අනුපිළිවෙලින් බලලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම පාඩම අවසානයේ දක්වා රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා දුවේ පුතේ. ඒ වගේම තමයි ඔයාලට පාඩම සම්බන්ධයෙන් තියෙන ගැටලු ඔයාලා කමෙන්ට් එකකින් අපිට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඔයාලට පාඩම් සම්බන්ධයෙන් තියෙන ගැටලු एक वीडियो अरगन इन पिलचर समग इति आलाटती गेटू कमेंटी निद्रपत्करा आराधना करना साकर अपे साहित्य पुतेन हतरवी पाड़म बदे गमन विलेजिंद चंगल नवकथा पीलिबंधव साकूदानम ऐनमी बलम अपे पाड़म हरिपुते अदापि साकर बलापुरे बदे गम अपे हतरवी पाड़म पुते बदे गम නැත්තම් විලේජ් ඉන් ද ජංගල් කෘතිය රචනා කරන්න පුතේ විදේශීය ජාතිකයෙක් වෙච්ච ලෙනාඩ් වුල්ෆ් මහතා. එතකොට මේ ලෙනාඩ් වුල්ෆ් මහතා උපත ලබන්නේ 1880 නොවැම්බර් මාස 25 වෙනිදා එංගලන්තයේදී. එතකොට මෙතුමා දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනි දරුවා විදියට තමයි මෙලෝ එළිය දකින්නේ. එතකොට මෙතුමා අධ්‍යාපනය ලබනවා පුතේ ශාන්ත පාවුල් විද්‍යාලයෙන්. ඒ වගේම ක්‍රෙම්බිචි ට්‍රිනිටි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබපු මෙතුමා 1902 දී තමන්ගේ උපාධිය හිමි කරගෙන 1904 දී ලංකාවට එනවා. ඒ ලංකාවට එන්නේ යාපනයේ ප්‍රදේශයේ සිවිල් නිලධාරියෙක් විදියට වැඩ බාර අරගෙන. ඔහොම කටයුතු කරපු මේ ලෙනාඩ් සිඩ්නි මහතා නුවර ප්‍රදේශයේ කාලයක් තමන්ගේ කටයුතු රාජකාරී කටයුතු කරනවා. ඊට පස්සේ පුතේ මෙතුමා 1908 දී ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයෙක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කරනවා. එතකොට මෙතුමාගේ පරිපාලන දිස්ත්‍රික්කයේ උනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටයුතු කරනකොට පුතේ මෙතුමා මේ මිනිස්සුත් එක්ක කටයුතු කරලා විශාල අධ්‍යක්ෂීම් ප්‍රමාණයක් විශාල අධ්‍යක්ෂීම් සම්භාරයක් එකතු කරගන්නවා. මේ අධ්‍යක්ෂීම් සම්භාරයක් ඇතුව මෙතුමා නැවත එංගලන්තයට තමන්ගේ මව් රට බලා යනවා 1911. ඒ 1911 මව් රට බලා ගියේ නිකන් නෙවෙයි. අර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමන් රාජකාරී කටයුතු කරනකොට ඒ ලැබපු අධ්‍යක්ෂීම් සම්භාරයක් අරගෙන මේ ගිහිල්ලා මෙතුමා 1912 දී විවාහ වෙනවා. ඊට පස්සේ මෙතුමා 1913 මේ තමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටයුතු කරනකොට තමන් ලැබපු අර අධ්‍යක්ෂීම් සමුදාය ඇසුරෙන් ලියන විශිෂ්ට නවකතාවක්. ඒක තමයි පුතේ විලේජ් ඉන් ද ජංගල් කෘතිය. එතකොට මේකට මෙතුමා අධ්‍යක්ෂීම වස්තු විෂය කරගත්තේ තමන් අර ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරනකොට බැද්දේගම කියන ගමේ ජීවත් වුණු අර්ධ වනචාරී මිනිසුන්ගේ ජීවන ඇවතුම් පැවතුම්. ඒ මිනිස්සු කොහොමද ජීවන අරගලයට මූණ දුන්නේ? ඔවුන් ගෙවපු දුක්ඛිත ජීවිතය තමයි මේ බැද්දේගම නවකතාවට මෙතුමා හේතු පාදක කරගන්නේ. එතකොට මේ කියන විශිෂ්ට නවකතාව දැන් ඉංග්‍රීසියෙන් ලියුවේ. මේක පරිවර්තනය කරනවා පුතේ AP ගුණරත්න කියන දක්ෂ පරිවර්තකයා කතුවරයා සිංහලයට බැද්දේගම නමින්. එතකොට AP ගුණරත්නයන් මේ වගේම තවත් කතා කිහිපයක් පරිවර්තනය කරලා තියෙනවා. ඒ අතර තියෙනවා පුතේ සුදුගෝනා, මැකී ගිය දඩමං, වානරයා ඉන් කිහිපයක්. එතකොට දැන් මේකේ අපි මේ කතා කරන බැද්දේගම නැද විලේජ් ඉන් ද ජංගල් කියන කෘතියේ වස්තු විෂය උනේ පුතේ එතකොට අපේ ලංකාවේ බැද්දේගම කියන අති දුෂ්කර ගම්මානයේ ජීවත් වෙත්ත ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරපු සමහරක් වෙලාවට බත් ඇටයක් ඇහැට දකින්නේ නැති කන්න හරියපන් කෑමක් නැති වැස්සක් ඇහැට දකින්න නැති ණයබරින් පීඩිත වෙච්ච ඉතාම දුක්ඛිත ලෙඩ රෝගවලින් මිරිකි ජීවිතයක් ගත කරපු මිනිසුන්ගේ ඛේදනීය ඉරණම තමයි මේ කතාවේ වස්තු විෂය විදියට එතකොට අපිට පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු අපේ කතාවේ කවුද අපිට ඉන්න චරිත, මොකක්ද මේකෙ වෙන්නේ කියලා.
මේ දිනෙ පුතේ බැද්දේගම නම කතාව. ඉතින් ආරාධනා කරනවා ඔයාලට මේ පොත මිලදී අරගෙන කියවන්න. එතකොට ඔයාලට අපේ පාඩම් පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බැද්දේගම නම කතාවේ චිත්‍රපටියට නැගලා තියෙනවා පුතේ. චිත්‍රපටිය බලන්න කියලා ඔයාලා සිරු දිනාට මතක් කරනවා. එතකොට ඔයාලට විචාර ලියනකොටත් මේවා කියවලා ඔයා දැන් අපේ පාඩමට විතරක් සීමා වෙන්නේ නැතුව මේ පොත්පත් කියවලා ඒ දැනුම ලබා ගත්තම ඔයාලට විචාර ලියන්න එක ලොකු උදව්වක් වෙයි. ඉතින් ඔයාලා සිරු දිනාටම ආදරෙන් ආරාධනා කරනවා මේ පොත මිලදී අරගෙන කියවන්න. තමන් පාඩමට අවශ්‍ය නිසාම නෙමෙයි මේකෙන් අපේ ජීවිතයටත් ගන්න දේවල් තියෙනවා. අපිට හරි රසවත් කතාවක්. ඉතින් සියලු දෙනාට මතක් කරනවා මේ පොත මිලදී අරගෙන කියවන්න කියලා. ඉතින් මම ඔයාලට දැන් බැද්දේගම කතාව සාරාංශ කරලා කියන්නම්. මේ බැද්දේගම නම කතාවේදී පුතේ අපිට හම් වෙන ප්‍රධාන චරිත කිහිපයක් ඉන්නවා. ප්‍රධානම අපේ කතානායකයා තමයි සිලින්දු. එයාගේ දුව පුංචි මණිකා, බබේ හමි ආරච්චිල, ඒ වගේම බබුන් කියන මෙන්න මේ ප්‍රධාන චරිත කිහිපය ඔස්සේ තමයි මේ කතාව විකාශනය වෙන්නේ පුතේ. මේ චරිත හරහා තමයි අපිට කතාව අරගෙන ඉන්නේ නවකතා කරුවා. ඒකට මේ චරිත කෙරෙහි ඔයා විශේෂ අවධානයක් දීලා මේ එක එක චරිතය ගැන හොඳින් මතක තියාගන්න ඕනේ. මේ චරිතය මොන වගේ කෙනෙක්ද, මේ චරිතය මොන වගේ කෙනෙක්ද කියන කරුණු ටික ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ ඔයා පාඩම කියවනකොට. දැන් පුතේ මේ බැද්දේ ගම ගත්තොත් එහෙම පුතේ බැද්දේ ගම. ඇයි මේ ගමට බැද්දේ ගම කියන්නේ? කැලේ, කැලේටනේ බැද්ද කියන්නේ. කැලය විසින් මේ ගම වට කරගෙන තියෙන නිසා මේ ගමට කියනවා බැද්දේ ගම කියලා. මේ ගම පටන් ගන්නෙ කැලෙන්, මේ ගම අවසන් වෙන්නේ කැලෙන්. ඒ වගේම තමයි පුතේ මේ ගමේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ස්වභාවය මොන වගේද කිව්වොත් ආර්ය වනචාරී ගති පැවතුම් තියෙන මිනිස්සු තමයි ජීවත් වෙන්නේ කියලා කියන්නේ. ඇයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ? බැද්දත් එක්ක, කැලෙත් එක්ක ජීවත් වෙන්නේ. අර ශිෂ්ට සම්පන්න ගති පැවතුම මේ මිනිස්සු තුල දක්නට ලැබෙන්නේ නැහැ. දැන් අනිත් මිනිස්සු වගේ ජීවිතේට ආරමුණක් අද දවසේ මම මෙහෙම ජීවත් වෙන්නේ, අද මම මේ ටික කරන්න ඕනේ මෙන්න මෙහෙම කියලා ජීවිතේට ආරමුණක් නැහැ. ඔහෙ ජීවත් වෙන්නම් ආයේ ජීවත් වෙච්ච මිනිස්සු පිරිසක් තමයි මේ බැද්දේ ගම ජීවත් වුනේ. ඒ අවට පරිසරය විසින් පුතේ ඔවුන් මේ තත්ත්වයට පත් කරලා තිබ්බා. මේ බැද්දේ ගම ගත්තොත් එහෙම පුතේ හරිම කරකශක ස්වභාවයක් තමයි ගත්තේ. වැස්සක් හැට දකින්න නෑ, හරියට ආහාරයක් නැහැ. මිනිස්සු ගත්තොත් හරි මලස කමෙන් ජීවත් වෙන්නේ. ඔවුන්ට ලොකු ලොකු බලාපොරොත්තු නෑ. එදා ජීවත් වුණොත් ඒ ඇති. හෙට ජීවත් වෙන්නේ කොහොමද, ඊට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද, එහෙම බලාපොරොත්තුවක් මේ මිනිස්සු තුළ දක්නට තිබ්බේ නැහැ. ඒ පරිසරය විසින් මේ මිනිස්සයව ඒ තත්ත්වයට පත් කළා තිබ්බ. ඒතකොට මේ බැද්දේ ගම ගත්තොත් එහෙම මේකේ පවුල් 10ක් වගේ හරිම පවුල් කිහිපයයි ජීවත් වුනේ. සීමිත පවුල් සංඛ්‍යාවක් තමයි ජීවත් වුනේ. එතකොට පැල්පත්වල තමයි මොවුන් ජීවත් වුනේ. මේ ගමේ තිබ්බ එකම උරුසෙවිලි කරපු ගෙදර තමයි ගමේ ආරච්චිලගේ ගෙදර. මේ ගමට ආරච්චිල තෝරගෙන තිබ්බේ ගමේ නම ලියන්න දන්නේ එකම මිනිස්සයා. මේ ගමේ දැන් හිටපු ආරච්චිල නිසා ඔහු තෝරගෙන තිබ්බ ආරච්චිල තනතුරට. එතකොට මේ කියන ආරච්චිල තමයි බබේ හාමි ආරච්චිල. දැන් මේ ගමේ තිබ්බ පවුල් කිහිපයයි ඒ නිසා ඒ පවුල් අතරම තමා විවාහ කටයුතු සිද්ධ වුනේ. ඒ වගේම මොවුන්ට වැස්සක් ඇහැට දකින්න නැහැ කියලා මම කිව්වානේ. ඒ නිසා මොහුන්ට ගෞතයන් කරන්න උනේ නැහැ. හදිස්සියේ හරි වැස්සක් වැටිලා වැව පිරුණොත් තමයි මොවුන් ගොවිතැන් කරේ. ඒ ගොවිතැන් කරන්නේ පුතේ අර කූට දෙලින්දන්ට ණය වෙලා අවසානයේ තමන්ගේ අස්වැන්නත් ඔවුන්ට දීලා ඔහේ නිකන් ඉන්න තමා බොහෝ වෙලාවට මේ මිනිසුන්ට උනේ. කොච්චර වෙහෙස මහන්සි වෙලා වැඩ කරත් මහා ලොකු අස්වැන්නක් නෙලා ගත්තත් ඔවුන්ට ඒක කිසිසේ භුක්ති විඳින්න හම්බුන්නේ නෑ. අර කූට වෙලෙන්දන්ට මේ මිනිස්සු නිතරම ගොඳුරු වෙච්ච නිසා. ඒ වගේම තමයි වෙලෙන්දුන්ගෙන් විතරක් නෙවෙයි මේ මිනිස්සු පීඩා විඳි. ගමේ ආරක්ෂිල කියන්නේ ගමේ මිනිස්සුන් ආරක්ෂා කරන තැනත්තා. ගමේ මිනිස්සුන්ට අවශ්‍ය කටයුතු සූදානම් කරලා දෙන්න ඕන කෙනා. හැබැයි මේ ආරච්චිලගෙන් එහෙම දෙයක් මේ ගමේ මිනිසුන්ට උනේ නැහැ. මේ ආරච්චිලත් මේ ගමේ මිනිස්සුන්ව තලා පෙලා තමයි කටයුතු කරේ. එතකොට අර මේ කතාවෙන් අපිට දැන් මතු පිටින් පේන්නේ ජීවන අරගලයට මුහුණ දෙන මිනිස්සු පිරිසක්. ඉතාම දුෂ්කර ජීවිතයක් ගෙවන, කටුක කර්කශක ජීවිතයක් ගෙවන මිනිස්සු දෙනකක් තමයි අපිට මේ කතාවේ මතු පිටින් පේන්නේ. හැබැයි මේ කතාවේ ගැඹුරින් පේන අර්ථය තමයි පුතේ අර ධනපතිපන්තිය සහ නිර්ධනපන්තිය අතර තියෙන වෙනස. ධනපතිපන්තිය විසින් නිර්ධනපන්තියව යටත් කරගෙන මිරිකාගෙන තමයි ඉන්නේ. අවසානයේ ඒ පීඩනේ
ඉහළම ස්ථානෙට යන නිර්ධන පන්තියේ කුකුරා යාමක් තමයි මේ කතාවේ ඇතුළාන්තයේ සැඟවිලා තියෙන්නේ. එතකොට දැන් මම මේ කතාවේ අපිට හම්බ වෙන චරිත කවුද කියලා ඔයාලට කිව්වා. මම කියන්නේ බලල කිහිපයයි මේ ගමේ ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ ගමේ හිටපු බබේ හාමි ආරච්චිලගේ නංගිව තමයි මේ අපේ කතාවේ කතා නායකයා වෙච්ච සිලින්දු විවාහ කරගෙන ඉන්නේ. බබේ හාමි ආරච්චිලගේ නංගි තමයි ඩිංගි හාමි. එතකොට මේ ඩිංගි හාමිව විවාහ කරගෙන ඉන්නේ මේ සිලිඳු විචාරිත ගත්තාම පුතේ හරි මාලස චරිතයක් මෙයා මේ හේන් ගොවිතලම් මුකුත් කරන්නේ නැහැ මෙයාගේ රාජකාරිය තමයි දුවක් උඩට යත් අරගෙන කැලේට යන එක. ඒතකොට ගමේ මිනිස්සු මෙයාව හැඳින්නේ පිස්ස දඩයක්කාරය අන්න ඔය වගේ නම් වලින්. එතකොට දැන් ඩිංගි හාමිට පුතේ ලැබෙනවා නියුන් ගැහැණු දරුවෝ දෙන්නේ. මේකට මේ සිලිඳුට හොඳටම තරහ යනවා. මට බැද්දට ගෙනියන්න කොල්ලෙක් දුන්නේ නැහැ කියලා මෙයා ඩිංගි හාමිට පහර දෙනවා. ඊට පස්සේ මේ පහර දෙන්
අපේ කතාවේදී අපිට මේ ඩිංගිහාමගේ චරිතය හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකට තරහින් ඉන්නවා බබේ හාමි ආරච්චිල. උදේ බබේ හාමි ආරච්චිල ගත්තොත් එහෙම එකපාරට කේන්ති ගිහිල්ලා ඒ වෙලාවේ පහර දෙන කෙනෙක් නෙවෙයි මූණට පහර දෙන්නේ නැහැ. මේ අවස්ථාව එනකන් ඉන්නවා පහර දෙන්න. මේ සිදුවීමෙන් පස්සේ බබේ හාමි ආරච්චිල ඉන්නේ සිරිඳුත් එක්ක තරහින්. අවස්ථාව එනකන් බලන් ඉන්නේ සිරිඳුට පහර දෙන්න. සිරිඳු දැන් මුල් කාලේ මේ දරුව දෙන්නට ආදරේ කරන්නේ නැහැ. ඩිංගි හාමිගේ මියයන් පස්සේ සිරිඳුගේ ගෙදර නවතින්න එනවා. සිරිඳුගේ නැගණිය වෙච්ච මේ වෙනකොට වැන්දපුවක් වෙච්ච කර්ලිනා හාමි මිකර්ලිනා හාමි තමයි මේ දරුව දෙන්න බලාගන්නේ. ඔහු මේ දරුව දෙන්න හැදෙනකොට පුතේ සිරිඳුට සිරිඳුගේ හිතේ ඉතින් ආදරයක් මේ දරුව දෙන්න ගැන ඇති වෙනවා. තාත්තනි දැන් මෙයා ඊට පස්සේ ඉතින් මෙයා මේ දෙන්නාවත් එක්කගෙන කැලේට යනවා. කැලේ ගැන කතන්දර කියලා දෙනවා. ඔහොම ඉන්නකොට පුතේ දැන් මේ ගමේ අනිත් මිනිස්සු ගත්තොත් එහෙම පුතේම ලස්සන සිරුරක් එහෙම නැහැ. මොකද මේ මිනිස්සුන්ට සමහරක් වෙලාවට බත් ඇටයක් ඇහැර දකින්නේ නැහැ. මේ ගම ගත්තොත් එහෙම වසංගත රෝගවලින් පිරිච්ච ගමක්. පොඩි විනවලින් පිරිච්ච ගමක් කියලා තමයි නැන්ජහාමි හඳුන්වන්නේ ඒ අවස්ථාවක. ඉතින් එතකොට මේ ගමේ මිනිස්සුන්ට හරි ලස්සන අර මේ හොඳ පිරිපුන් සිරුරක් තිබෙන්නේ නැහැ. එතකොට අර පුංචි මැනකයි එයාගේ නංගි වෙච්ච හින්නි හාමි ගත්තොත් එහෙම මේ දෙන්න ගමේ අනිත් ගෑනු අයට වඩා වෙනස්. මෙයාල දෙන්නට තිබ්බ හරි ලස්සන සිරුරක්, හරි ප්‍රසන්න වෙනමක් තිබ්බයි කියලා තමයි අපිට කතාවේ කියන්නේ. ඉතින් දැන් මේ දෙන්නම තරුණියට පත් වෙනවා. මේ අතර වාරයේ පුතේ නැන්ජ හාමිගේ පියාගේ අභාවයෙන් පස්සේ මේ ගමේ පදිංචියට එනවා ආරච්චිලේ ගෙදර නතර වෙන්න. නැන්ජ හාමිගේ මල්ලි වෙච්ච බබුන්. ඔන්න දැන් බබුන්ගේ චරිතය ගත්තම් පුතේ බබුන් කියන්නේ හරි ලස්සන කඩවසම් තරුණේ. ඉතින් මෙයා තරුණයා ගමට ආවට පස්සේ මෙයා දකිනවා අර රූමත් පුංචි මැණිකාව. ඔන්න දැන් රූමත් පුංචි මැණිකාව දැක්කට පස්සේ බබුන්ගේ හිතේ මෙයා ගැන ආදරයක් ඇති වෙනවා. මෙයා ඉතින් මේක කියලා තමන්ගේ අක්කටයි මස්සිනාටයි කිව්වට පස්සේ නැන්ජ හාමි තමන්ගේ මස්සිනා මිච්ච බබේ හාමි කිසිසේත් මේකට කැමති වෙන්නේ නැහැ. පිස්සු වැද්දාගේ දරු පිස්සු වැද්දාගේ දුවට මගේ මල්ලි දෙන්න කැමති නැහැ කියලා නැන්ජ හාමි කියනවා. ඊට පස්සේ පුතේ මේ ඇති වෙන කතාව හේදි කොහොම හරි බබුන් අවසානයේ යනවා ආරච්චිලගේ ගෙදරින් ගිහිල්ලා සිරිඳුගේ පැල්කොටේ ගාවින්ම පැලක් ඉද කරගෙන පුංචි මණිකත් එක්ක ජීවත් වෙනවා. හිත ගිය දන මාලිගාවල ඉතින් අර බබුන් අර සැප සම්පත් ඔක්කොම අතහැරලා දාලා ආරච්චිල ගෙදරත් අතහැරලා දාලා යනවා. ආරච්චිල කියනවා ගිහිල්ලා හොඳ සශ්‍රීක ගමකින් පෙළවහක් කරගන්න උඹට හොඳ දෑවැද්දක් හම්බෙයි කියලා. බබුන් හැබැයි ඒව කනකට ගන්නේ නෑ. එයා යනවා එයාගේ ආදරේ හොයාගෙන. නිදිහිල්ලේ ඊට පස්සේ පුංචි මැණිකත් එක්ක ජීවත් වෙනවා. ඕ ඉන්නකොට පුතේ කාලයක් යනකොට මේ ගමට එන ප්‍රනාන්දු කියලා මුදලාලි කෙනෙක්. මේ ප්‍රනාන්දු කියන්නේ හරිම කූට මුදලාලි කෙනෙක්. මේ ප්‍රනාන්දු මුදලාලි දකිනවා මේ රූපත් පුංචි මැණිකා. පුංචි මැණිකාව දැක්කම මෙයාගේ හිතේ පුංචි මැණිකා ගැන සිතක් පහළ වෙනවා. ඉතින් මෙයා පුංචි මණිකාව වසඟයට ගන්න උත්සාහ කරනවා. පුංචි මණිකාගේ චරිතය ගත පුතේ හරිම ශාන්ත ගති පැවතුම් තියෙන උත්තරීතර පැතිනියක් කියලා අපිට කියන්න පුළුවන්. මෙයා මේ ප්‍රනාන්දුගේ අයුතු යෝජනාවට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ප්‍රනාන්දු ඉන්නේ කොයි වෙලේද මේ පවුල විනාශ කරලා දාලා තමන්ගේ අර යටි අදහස ටික ඉෂ්ට කරගන්න පුංචි මණිකාව තමන්ගේ ළඟට ගන්න කියලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දැන් සැදී පැහැදී ඉන්නවා ආරච්චිල ගමේ. ආරච්චිල වෙච්ච බබේ හාමි ආරච්චිල. දැන් ඊට පස්සේ මේ දෙන්නා බලාගෙන ඉන්නේ කොයි වෙලේද මේ පවුල විනාශ කරලා දාලා. එක පැත්තකින් බබේ හාමි තමන්ගේ පල්ලිය ගන්න බලන් ඉන්නවා. අනිත් පැත්තෙන් ප්‍රනාන්දු තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න බලාගෙන ඉන්නවා. එතකොට මේ වෙලාවෙ පුතේ කොහොම හරි දැන් මේ ගමේ වැස්සොත් තමයි මෙයාලා ගොවිතැන් කටයුතු කරන්නේ. එහෙම නැත්තම්
කැලේට ගිහිල්ලා අක්කරයක් විතර එලි කරගෙන මෙයාලා හේන් ගොවිතැන් කරන්න පොළව සකස් කර ගන්න ඕනේ. එතකොට හේන් ගොවිතැන් කරන්න නම් මෙයාම ගමේ ආරච්චිලගේ ලයිසන් එක ගන්න ඕනේ. එතකොට දැන් ඒ වාරයේ ඒ කන්නේ බබුන්ට දෙන්නේ නැහැ හේන් වගා කරන ලයිසම. එතකොට දැන් බබුන් යනවා මේක ගැන මේ පැමිණිලි කරන්න සුදු ඒජන්තවරයා හම්බෙන්න. මේ අනාතර වාරයේ පුතේ ප්‍රනාන්දුයි ආරච්චිල බබේහාමි ආරච්චිලා එකතු වෙලා කූට උපායක් සැලසුම් කරනවා මේ පවුල විනාශ කරලා දාන්න. ඒ තමයි ආරච්චිලගේ ගෙදර රත්තරම් බඩු හොරකම් කරා කියලා බබුන්මයි සිඳුවයි හිරගෙට යවන්න ලෑස්ති වෙනවා. ඉතින් පුතේ මේ මුකුත් නොදන්න බබුන් අවසානයේ සුදු ඒජන්තවරයා හම්බෙන්න වෙන්නේ නැහැ. අපට ඔහු ගමට එනවා. එනකොට කොහොමරි මොහුව මේ කියන බොරු නඩුවට පටලවලා හිරියට යවනවා. සිලින්දු එකෙන් නිදහස් වෙලා එනවා. ඒ ආවම තමන්ගේ දුවගේ ජීවිතේ විනාශ කරා. තමන්ගේ දුවගේ ජීවිතේ විනාශ කරපු තරහින් තමයි එන්නේ. මේ සිලින්දුගේ චරිතය ගත්තොත් හරි ගුප්ත චරිතයක්. යාගෙන හිතා ගන්න අමාරුයි. මෙයා ඊට පස්සේ ඇවිල්ලා කෙලින්ම ගිහිල්ලා බබේහාමි ආරච්චිලවයි ප්‍රනාන්දු මුදලාලිවයි වෙඩි තියලා මල්ල දාලා ගිහිල්ලා ගමේ කෝරළේ මහත්තයාට බාර වෙනවා. ඊට පස්සේ සිලින්දු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. දැන් මේ වෙනකොට සිලින්දුත් බබුණුත් දෙන්නම සිරගෙදර. එතකොට මෙතනින් එහාට පුංචි මණිකා ගමේ තනි වෙනවා. පුතේ මේ වෙනකොට කරලිනා හමිත් වයසයි. එතකොට ඇයටත් ලොකු දැනුමක් නැහැ මේ මොකක්ද වෙන්නේ කියලා. ඔහේ ඔය තියෙන වැඩක් කරගෙන ඔහේ ඉන්න එක තමයි ඇය කරන්නේ. එතකොට පුංචි මණිකාට දැන් කතා කරන්නවත් කෙනෙක් නැහැ. මේ වෙනකොට පුංචි මණිකාගෙන අංගි වෙච්ච හින්නේ හමිත් මියා ගිහින් තියෙන. ඉතින් ඇයි කොහොමද මිය යන්නේ කියලා ඔයාලා පොත අරගෙන කියවලා බලන්න ඇයට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එතකොට මෙතනින් එහාට පුංචි මණිකා ගමේ තනි වෙනවා. සිලින්දු ජීවිතාන්තය දක්වාම හිරගෙට නියම වෙනවා. බබුන් මාස 6කට සිරගෙට නියම වෙලා ඉන්නේ අර බොරු නඩුවට. ඉතින් දැන් පුතේ පුංචි මණිකාට තියෙන එකම බලාපොරොත්තුව තමයි තමන්ගේ ස්වාමියා වෙච්ච බබුන් නැවත එනකම් බලාගෙන ඉන්න එක. දැන් තමන්ගේ පියා නැවත එන්නේ නැහැ කියන්නේ පුංචි මණිකා දන්නවා. දැන් අපිට නම වෙන පරිච්ඡේදයේ තියෙන්නේ මෙන්න මේතන ඉඳන් තමයි. පුංචි මණිකා බබුන් නැනකම් බලන් ඉන්න තැන ඉඳන් තමයි පුතේ අපිට තියෙන්නේ. එතකොට බැද්දේ ගම ওই මුල් පරිච්ඡේද ටිකේ කතාව ඔන්නෝයි විදිහට තමයි පුතේ ගලාගෙන යන්නේ. අපි එහෙනම් දැන් බලමු නම වෙන පරිච්ඡේදේ ඉඳන් පුංචි මණිකා කොහොමද බබුන් නැනකම් බලාගෙන ඉන්නේ කියලා. පුතේ එතනට වෙනකම් නම වෙන පරිච්ඡේදයට වෙනකම් සිද්ධ වෙන්නේ ඔන්නෝයි කියන ටික තමයි කතාවේ. ඉතින් පුතේ දැන් අපිට නම වෙන පරිච්ඡේදයේ කතාව දීලා තියෙනවා. දැන් අපිට මේ ඔක්කොම වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න අමාරුයි. දැන් පුතේ අපිට පාඩම සම්පූර්ණයෙන්ම කියවගෙන යන්න අමාරුයි. ඒ නිසා මම මේ ඡේදෙන් ඡේදය අරගෙන ඒ ඡේදේ මොකද්ද මේ කියන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් පුතේ නම් වෙන ඡේදේ පටන් ගන්නවා. ගමේ පැවැත්වුණු මහේස්ත්‍රාත් විභාගයේදී පුංචි මණිකා දෙහි සිටි නමුත් පොලිස් වටයා සමග යද්දි කතා කළාට පසු සිලින්දු හා කතා කිරීමට අවසරයක් ඈට නොලැබින. මෙතන කියන්නේ අපි කතා කරා සිලින්දු තමන්ගේ දියණියගේ ජීවිතයට කරපු විනාශයට ආරච්චිලවත් ප්‍රනන්දු මුදලාලිවත් ඝාතනය කරනවා ගිහිල්ලා වෙඩි තියලා. ඊට පස්සේ ඔහුම ගිහිල්ලා කෝරළේ මහත්තයාට බාර වෙනවා. ඊට පස්සේ සිලින්දු අවසානයේ ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. දැන් මෙතන කියන්නේ මේ අවසානයේ ගමේ පැවැතුණු මහේස්ත්‍රාත් විභාගයේදී පුංචි මණිකා දෙහි සිටි නමුත් පොලිස් වැටයා සමග යද්දී කතා කළාට පසු සිලින්දු හා කතා කිරීමට අවසරයක් ඈට නොලැබිනි. මහේස්ත්‍රාත්තුමා දිසා මහත්මයා සිරකරුවා පසුව දාහිමි දිරියේම කඹුරු පිටිය බලා පිටත්ව ගොස් සිටි හේයින් පුංචි මණිකා හා ගම්මු අවදි වන විට බැද්දේ ගම පුරුදු නිතිබරම උදාසීන ස්වභාවය මිසිලුවාය. සිලින්දුගේ යනට කීකරුව පුළුවන් උපක්‍රමයකින් බබුන් ආපසු වෙනතුරු කරලිනා හාමිත් සමග ගෙදර බලා සිටිනවා විනා පුංචි මණිකා විසින් කළ හැකියන් කිසිවක් නොවීය. දැන් තමන්ගේ පියා ජීවිතාන්තය දක්වා හිරකට නියම වෙලා දැන් තාත්තා කිව්ව දේ අහගෙන තාත්තගේ යනට කීකරු වෙලා තමන්ගේ ස්වාමියා එනකන් ආයේ බලාගෙන ඉන්නවරෙන්න පුංචි මණිකට වෙන කරන්න දෙයක් නැහැ කියලා මෙතන කියනවා. පුතේ මේ ඡේදය කියන්නේ පුංචි මණිකා ගමේ තනිවීම, ඈ අසරණ වීම. දැන් මේ වෙලාවේ ඈට කාගේවත් රැකවරණයක් නැහැ. කාන්තාවක් කියන්නේ
කාගේ හරි රැකවරණයක් අවශ්‍ය කෙනෙක්. දැන් මේ වෙලාවේ පුංචි මැනිකා අවහරණක් නැති අන්තස්සරණ තැනැත්තියක් බවට පත් වෙලා දැන් මේ වෙනකොට කරිනා හාමිත් වයසයි. එතකොට ඇයට දැන් කාගේ හෝ පිහිටක් නැහැ. මේ පළවෙනි ඡේදයේ නවවෙනි පරිච්ඡේදයේ මේ මුල් පරිච්ඡේදයේ කතා කරන්නකුත් එතකොට පුංචි මැනිකා ගමේ තනිවීම පිළිබඳව දැන් මෙතකොට මෙතනදි කියන පුංචි මැනිකාට දැන් ඉස්සරහට ජීවත් වීම ප්‍රශ්නයක්. කන්න දෙයක් ගෙදර අහලකවත් නැහැ. කොහොමද ජීවිතේ බබුන් නෙන කම් බල බබුන් නෙන කම් ඈ ජීවිතයට මූණ දෙන්නේ කියන ප්‍රශ්න ඈ හැමෝමේ තියෙනවා. දැන් ඈට තේ මතක් වෙනවා තාත්තාර ඉස්සර කැලේ යද්දි කියලා දුන්න අර වැනේ අතරමං වෙච්ච දරකාරය වගේ තමයි මමත් දැන් මගේ ජීවිතේ අතරමං වෙලා දැන් ඔහේ බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් වෙච්චාද කියලා ඈට වෙන කරන්න දෙයක් නැහැ කියන අර අසරණ කම තනි කම පුංචි මැනිකට ඔන්න දැන් දැනගන්න ලැබෙනවා. එතකොට පුංචි මැනිකට දැනෙනවා. එතකොට පුතේ මේ පළවෙනි ඡේදයේ කතා වෙන්නේ පුංචි මැනිකා ගමේ තනිවීම සහ බබුන් සහ සිනින්දු සිරගෙට නියම්වීම පිළිබඳව. එතකොට පුතේ ඊළඟ ඡේදයෙන් කතා කරනවා දැන් කර්ලිනා හාමිගේ වයස අවුරුදු 50ක් පමණ වෙයි. කැලෑබද ගමක ගැහැණියකට විශේෂයෙන් වැඳපු ගැහැණියකට අවුරුදු 50 ලොකු වයසකි. පුතේ මෙතන මේ ඡේදයේ කර්ලිනා හාමිගේ චරිතය හරහා නවකතාවේ කරුවා අපිට සමස්ත බැද්දේගම වාසීන්ගේම ස්වභාවය තමයි අපිට කියලා කියපාන්නේ. දැන් බැද්දේගම මිනිස්සු මං කිව්වා බත් ඇටයක් ඇහැට දකින්න නැති මිනිස්සු හරියට ආහාරයක් ලැබෙන්නේ නැහැ. තුන් වේල කන්නේත් බොහොම අමාරුයි. ඒතකොට එහෙම නොකා නොබී ඉන්න මිනිස්සුන්ගේ ශරීරයේ මහ ලොකු ශක්තියක් නැහැ. වසංගත රෝගවලින් මේ මිනිස්සු නිරන්තරයෙන්ම පීඩා විඳ. ඒතකොට ගමේ ඉන්න පොඩි ළමයි වයසකුයි දවිය නිරන්තරයෙන් මේ වසංගත රෝගවලට ගොදුරු වෙලා මිය යනවා. එතකොට අර ඉතුරු වෙච්ච ටික තමයි මේ ගමේ මේ වෙනකොට ඉන්නේ. දැන් කර්ලිනා හාමිගේ වයස 50ක්. පුතේ සාමාන්‍යයෙන් අවුරුදු 50ක කාන්තාවක් කියන්නේ මහලුකු වයසක් නෙවෙයි. දැනටත් හරි ලස්සනට ඉන්න කාන්තාවක් ඉන්නවා අවුරුදු 50යි. එතකොට හැබැයි දැන් මේ කියන කර්ලිනා හාමිගේ ශරීර ස්වභාවය ගත්තොත් එහෙම හොඳටම වැහැරිලා ගිය කාන්තාවක්. හරියට හැක් පේන්නේ නැහැ. දැන් මුළු ශරීරයම කර්කශක භාවය තමයි පේන්නේ. අර බැද්දේ ගම තියෙන කර්කශක භාවය ඇගේ ශරීරයෙන් මනාවට පිළිබිඹු වෙලා පේනවා. එතකොට මේ කර්ලිනා හාමිගේ චරිතය හරහා මෙතන මේ ඡේදය අපිට ගෙන හරපහන්නේ බැද්දේ ගම මිනිසුන්ගේ ජීවිතයේ ස්වභාවය, උන්ගේ ශරීර ස්වභාවය පිළිබඳව. දැන් පුතේ මෙන්න මේ කියන උදාහරණ බලන්න. ඇගේ සම ඇටයට ඇලී රැලි රැලි වැටි ගියේය. ලැම වියලී ගොසින මේ ගම්වල ගැහැණියක් අවුරුදු 30-40 වන විටත් මැහැල්ලකි. මෙහි කිසිම මිනිෙක් හෝ ගැහැණියක් හෝ පරමායුෂ වැළඳීමේ සමත්කම් නොවේ. බලන්නකො මේ මං කියවන මෙයාල වසංගත රෝගවලට ගොඳුරු වෙනවා, හරියට ආහාරයක් නැහැ කියලා. ඉතින් එහෙම මිනිස්සුන්ට පරමායුෂ විඳින්න බැහැනේ. එතකොට දැන් මේ අවුරුදු 50 කියන්නේ මේ ගමේ මිනිස්සුන්ගේ ජීවිතයේ අවසාන භාගය කියන එක. එතකොට දැන් ජීවිතයේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. මේ මිනිස්සු පරමායුෂ වළඳින්නේ නැහැ. එතකොට බලන්න කොයිතරම් දුක්ඛිත ජීවිතයක්ද මේ මිනිස්සු ගත කරන්නේ කියලා. ඒ කියන උදාහරණ පුතේ ලකුණු කරගන්න. බැද්දේගම වැසියන්ගේ ජීවිතයේ දුක්ඛිත ස්වභාවය තමයි එතන නවකතා කරුවා අපිට පැහැදිලි කරන්නේ. ඊට පස්සේ පුතේ දැන් ඕනම සාහිත්‍ය නිර්මාණයක් පාඨකයා අතර ගෙනියන්න සාහිත්‍යකරුවා භාවිත කරන උපක්‍රමය තමයි භාෂාව. එයාගේ එකම අවිය භාෂාව. භාෂාව අවියක් කරගෙන තමයි සාහිත්‍යකරුවා නිර්මාණය පාඨකයාට සමීප කරන්නේ. එතකොට මේ කතාවේ පුතේ මුල් නවකතාවේ තිබ්බ ජීවගුණේ ඒ විදිහටම ආරක්ෂා කරන්න එපි ගුණරත්නයන් සමත් වෙලා තිනවා. ජීවමය ගුණේ යුක්ත භාෂාවක් තමයි අපිට බැද්දේගම දකින්න පුළුවන් වෙන්නේ. හරිම සජීවී භාෂාව. මේ කියන කතාව අපිට සිතුවම් පැටලයක්සේ ඇඳිලා පේනවා. මෙන්න මේ වගේ කෙනෙක් පුංචි මිනිකා කියන්නේ මේ ගමේ මෙන්න මේ වගේ කර්කශක පරිසරයක් තියෙන්නේ. කතාව කියනකොට අපිට නිකම්ම යනවා බැද්දේගම කියන පරිසරයට. එතකොට ඒ භාෂාවේ සජීවී බව නිසා, ඒ භාෂාව හරි අපූර්වට කතුවරයා භාවිත කරපු නිසා. එතකොට එහෙනම් කතුවරයා මේ භාෂාව සජීවී කරන්න, පාඨකයාට දනවන්න, මේ භාෂාව රසවත් කරවන්න පුතේ හරි නැවුම් උපමා තමයි භාවිත කරලා තියෙන්නේ. මෙතනදී අපිට උපමා කිහිපයක්ම හමු වෙනවා. භාෂාව අවියක් කරගෙන නවකතාව පාඨකයාට සමීප කරන්න ගත්ත උත්සාහයට අපිට මේ උදාහරණ ලියන්න පුළුවන්.
බලන්න නිරිත දිගත් හද සුලඟට ඇඹර වී ඇටුවන් බැහැ ගිය ගහක් මෙන් නැගේ ශරීරයද නැමී ඇඹිරී තිබින ඔන්න හරි රසවත් හරිම ප්‍රාණවත් උපමා තමයි ඇගේ ශරීර ස්වභාවය විස්තර කරන නවකතා කරුව භාවිත කරන්නේ උපමා භාවිතයට මේක ලකුණු කරගන්න ඔයාලගේ පොතේ ආයි පුතේ තව උපමාවක් අපිට හම් වෙනවා දත් නැති කට ඇතුළට වැදුණු දෙතොල නාසයට යටින් පෙනුනේ කෙළ වලින් තෙමුණු රේඛාවක් ලෙසිනි ඒ ගැමි පරිසරයේ මුඛහගත් උපමා වලින් තමා කතාව රසවත් කරලා තියෙන්නේ නව කතා කරුවා එතකොට මේ කියන ඡේදෙන් අපිට ගෙන හැරපාන්නේ කල්ලිනා හාමිගේ චරිතය හරහා බැද්දේ ගමවැසියන්ගේ ජීවිතයේ ස්වභාවය කොහොමද ඔවුන් ජීවිතයට මුහුණ දුන්නේ ඔවුන්ගේ ස්වභාවය කොහොමද මොන වගේ අරමුණකින්ද මේ මිනිස්සු ජීවත් වුනේ කියන ස්වභාවය තමයි මෙතනින් අපිට කතුවරයා ගෙන හැරපාන්නේ ඊළඟ ඡේදයේ පුතේ සිලින්දු මරණීය දණ්ඩණයටපත් කිරීමෙන් මාසයකට පසු පළමුව පැවති ස්වභාවික තත්ත්වයට ගම පැමිණි බව බැලූ බැල්මට පෙනින ඇත්ත වශයෙන්ම එහි ඇතිව තිබුණේ ලොකුම වෙනසකි. එය කුඩා ගමකි කමයෙන් පිරිහි ගොස් අවටින් නිරපාගෙන එන මහා බැද්දට බත් වී යන වනගත කුඩා ගම්වලින් එකකි. එක පහරට එක දවසකින් එහි තිබුණු ගෙවල් හයෙන් එකක් නැති විය. 25 දෙනෙක් වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. පුතේ මෙතන මේ ඡේදයෙන් දන් කෙසේ වුවත් ගම විනාශ මුඛයේ යන හැඟීම ගමටත් ගම්මුන්ටත් දැනුනේ ඉතා හිමිනි අන්න ඒ ඡේදයේ අවසානය දක්වා කතුවරයා අපිට ගෙන හැරපාන්නේ බැද්දේ ගම පරිහානිය නැංචෝහාමිගේ චරිතය ඔස්සේ මෙතන අපිට බැද්දේ ගම පරිහානිය පෙන්නනවා ඒ වගේම දැන් ආරච්චිලාල ගමේ නැහැ ආරච්චිලගේ මිය යෑමෙන් පස්සේ නැංචෝහාමිත් ගම අතහැරලා තමගේ දරුවෝ දෙන්නත් එක්ක කොටගොඩ කියන ගමට යනවා මේ ගමේ දැන් මට මගේ දරුවෝ දෙන්නගේ විවාහ කටයුතුවත් සිද්ධ කරගන්න බෑ මේ ගමේ ආ දෙන්නේ නෑ මේ ගමේ අලුතෙන් දරුවෝ උපදින්නේ නෑ කියලා යනවා එතකොට දැන් එකපාරටම මහා වැස්සක් ඇස්සට පස්සේ ආරච්චිලගේ ගෙදර මහා වණිය විසින් යටත් කරගන්නවා එතකොට ආරච්චිලගේ ගෙදර කියන්නේ මෙතන ගමේ තියෙන ප්‍රධානියාගේ ගෙදර උළු සෙවිලි කරපු එකම ගෙදර ඒ උළු සෙවිලි කරපු එකම ගෙටත් ඒ වගේ විනාශයක් සිද්ධ වෙනවා නම් එතකොට ගමේ අනිත් ගෙවල් වලට මොන වගේ විනාශයක් වෙයිද කියලා කතුවරේ අපිට ව්‍යංගාර්ථින් පෙන්න ඔන්න බැද්දේ ගම පරිහානිය දැන් ළඟ ළඟම සිද්ධ වෙනවා කියන එක මෙතනදි ව්‍යංගාර්ථ වෙත් වෙනවා පුතේ ඔයාලා මේකේ බැද්දේ ගම පරිහානියට මෙන්න මේ කෙන උදාහරණ ලකුණු කරගන්න එය කුඩා ගමක කමෙන් පිරිහි ගොස් අවටින් නිරපාගෙන එන මහා බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි එක පහරට එක දවසකින් එහි තිබුණු ගෙවල් හයෙන් එකක් නැති විය 25 දෙනෙක් වූ පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ මේ බැද්දේ ගම පරිහානිය නැංචෝහාමි දැන් මෙතනදී ගම අතහැරලා යනම නැංචෝහාමිගේ චරිතය ඔස්සේත් අපිට කතුවරයා බැද්දේ ගම පරිහානිය තමා පෙන්වන්නේ ආරච්චි මායියා හැමදාමත් කීවේ මේ ගම කිසි කලක කිසි කෙනෙකුට වගතුවක් නොවන සහපලත් ගමක් බවය ආරච්චි ගේගේ කැලේට යාම කැලේ ගම මැදට කඩා තැනීමක් මෙන් වී එතකොට පුතේ ආය ගන්න මේ ගම දැන් හොල්මන් අඩිකොට පිරුණු යකුන් අරක්ගත් කාල කන්නි ගමකි ළමයින් හා මහල්ලන්ද නැසී යන්නක් මෙන් ගමත් දැන් නැසී යයි එහි දැන් ළමයින් උපදිත් අවුරුදු 10කින් මුළු ගම මලින්ට යනවා කිසිම සැකයක් නැත යනු ඇගේ හැඟීම විය පුතේ දැන් සශ්‍රීක ගමක් වුණා නම් ඒ ගමේ අලුතෙන් දරුවෝ උපදිනවා එතකොට ගම කැලේට යට වෙන්නේ නැහැ කැලය එලි කරගෙන තව ගම ව්‍යාප්ත වෙනවා මිනිස්සු ගෙවල් දොරවල් ඉදි කරගෙන තවෙයි පදිං ජීනවා හැබැයි බැද්දේ ගමුනේ ඊට හාත්පසින්ම වෙනත් දෙයක් මහා වැස්සක් වැහලා ආය බලනකොට තිබ්බ ගෙවල් වලිනුත් ගෙවල් හතර පහක් එකමාරට අඩු වෙලා යනවා හිටපු මිනිස්සුන්ගෙන් කිහිප දෙනෙක් එක්ක වසංගතයකට ගොඳුරු වෙලා මිය යනවා එතකොට මේ ගමක පරිහානිය තමා පෙන්නන්නේ සශ්‍රීක ගමක් වුණා නම් එහෙම වෙන්නේ නැහැ ඒ ගම ක්‍රමෙන් දියුණු වෙලා ඒ ගමේ ඉන්න පිරිස් වැඩි වෙන්න ඕනේ හැබැයි දැත්තේ ගමට එහෙම දෙයක් සිද්ධු වෙන්නේ නැහැ ඉන්න අයත් ගම අතහැරලා යනවා මේ ගම යා දෙන්නේ නැහැ මේ ගමේ ඉඳලා වැඩක් නැහැ කියන එක එතකොට පුතේ මේ මෙතන මේ සිලිදුගේ මරණීය දණ්ඩණයෙන් කියන ඡේදයෙන් පටන් අරන් අවසානයේ එහි නෝ මල සිර ගෙදර ජීවිතාන්තයේ දක්වා සිටියත් ඈට එහි අමුත්තක් නැත මුතෙන්ට වෙනකන් කතා කරන්නේ පුතේ බැද්දේ ගම පරිහානිය පිළිබඳව ඊට පස්සේ පුතේ ඡේදය පටන් ගන්නවා කුංචි මණිකා මාසයක් පාසා බබුන්ගේ ඊම බලාපොරොත්තුවෙන් සිටියාය මේ ඡේදයේදී අපිට කුංචි මණිකාගේ චරිතය ගැන නවකතා කරුවා පෙන්වා දෙනවා කුංචි මණිකා තියෙන හරිම ශාන්ත ගති පැවතුම් ඈ මුඇත්තියක් වගේ කියලා තමා ගමේ මිනිස්සු හැඳින්වෙන්නේ මුඇත්තියක් කියන්නේ පුංචි දෙයටත් බය වෙන හරිම ලස්සන සතෙක් ඒ වගේම ඉතින් කුංචි මණිකාවත් ගමේ මිනිස්සු හඳුන්වන්නේ එහෙම කොටියගේ
පැටියා මුවෙක් කියලා තමයි කිව්වේ. එයාගේ තාත්තා වෙච්ච සිරිදුව හැඳින්නුවේ කොටියා පිස්සු වැද්දා එහෙම හැබැයි පුංචි මණිකාව එහෙම හැඳින්නුවේ නෑ. ඒ ඇගේ තිබ්බ ශාන්ත කතිපැවතුම් නිසා. එතකොට මේ ඡේදය අපිට පුංචි මණිකාගේ චරිතය පිළිබඳව කතුවරයා විස්තර කරනවා. ඒ වගේම එතෙක්කිනම් පුතේ ඉතුරු ඡේද ටික ගලාගෙන යන්නේ පුංචි මණිකා බබුන්ගේ එම බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක එක්කෙනාගෙන් ගිහිල්ලා අහනවා අනේ දැන් බබුන් හිරගෙට ගිහිල්ලා කොච්චර කාලයක්ද? දැන් කොච්චර කාලයක්ද? එක එක්කෙනා එක එක උත්තර දෙන්න. එතකොට මෙතනින් පෙන්වන්නේ මේ ගමේ මිනිස්සුන්ගේ තිබ්බ නූගත්කම. කාටවත් හරියට කියන්න බෑ මේ වෙනකොට බබුන් හිරගෙට ගිහිල්ලා කොච්චර කාලයක්ද කියලා. අවසානයේ ඇය තීරණය කරනවා බබුන්ව බලන්න කඹුරු පිටිය බලා යන්න. මේ යන අතර වාරෙත් පෙන්නවා පුංචි මණිකා දැන් කාට दवस पटाण मेतन ඡේද කිහිපේ පුංචි මණිකා බබුන්ගේ දැන් කොච්චරක් සිරගෙට ගිහිල්ලා කොච්චර කාල ගත වෙලාද කියලා එක එක්කෙනාගෙන් අහනම අවසානයේ කඹුරු පිටිය බලා යනවා. කඹුරු පිටිය බලා ගිහිල්ලා සිරගෙට ගිහිල්ලා බබුන් පිළිබඳ වහනවා. එහිදී ඇයට දැනගන්න ලැබෙනවා බබුන් සිරගෙයිම මිය ගියා කියලා. ඊට පස්සේ ආ නැවත ගමට එනවා. මේ ඡේද කිහිපෙන් විස්තර වෙන්නේ මේ පිළිබඳව පොතේමයි. මම කිව්වේ පාඩම කෙටියෙන් සාරාංශ කරලා ඔයා මේක හොඳට කියවන්න, මේ චරිත පිළිබඳව විශේෂ අවධානයක් දෙන්න, ඒ වගේම නව කතාව කියවන්න. එතකොට ඔයාලට මේ එක් චරිත පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේ අපි මේ පාඩම පිළිබඳව මීට එහා ගිහිල්ලා අපි විචාරයකින් සාකච්ඡා කරමු. මේ පාඩමේ කියවලා ඔයාලත් එක්ක කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපිට එහෙම ලොකු වීඩියෝ එකක් කරන්න අමාරුයි. ඒ නිසා මම හිතනවා ඔයාලට පාඩම පැහැදිලියි කියලා. පාඩමේ අපහැදිලි දැන් තියෙනවා නම් අපිට කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. ඒ වගේම ගුරුපීස YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ අදහස් සහ යෝජනා අපිට කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. ඉතින් ආරාධනා කරනවා ගුරුපීස YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. විචාර ප්‍රශ්නකින් ඔයාලට විචාර ප්‍රශ්නයක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැද්දේගම් පිළිබඳව මොකද වැද්දේගම් පාඩම සම්පූර්ණයෙන් ඔයාලත් එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නැති නිසා ඉතින් එහෙනම් සිල්පන